ආයිබෝවන්දරුවනේ ඔන්න මම අදත් ඔයාලට ලස්සන පාඩමක් අරගෙන ආවා හරිද මම මුලින්ම ඔයාලට පුංචි කතන්දරයක් කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ බලන්නකෝ මෙන්න මේ චිත්‍රයේ දිහා මේකේ ඉන්නේ කවුද ඔයාලා දැකලා තියෙනව නේද මෙයාලව ඔයාලා දැකලා තියෙනවා බලන්න මේ පැත්තේ කවුද ඉන්නේ කියලා මේ පැත්තේ ඉන්නව නේද මෝ පැංචෙක් අර ඇඟේ තිත් තිත් තියෙන මුවෙක් ඉන්නවා මෝ පැංචෙක් ඉන්නවා අනිත් පැත්තේ කවුද ඉන්නේ උස්සම උසයි මේ ගහතරමටම උසයි නේද කවුද මෙයා එයාගේ නම තමයි ජිරාෆ් යාළුව අපි කියන්නේ ජිරාෆ් කියලා එයාට එයා මේ ගහතරමටම උසයි හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද දන්නවද මේ මුව පැංචා ටිකක් දුකින් වගේ ඉන්නේ හැබැයි ජිරාෆ් යාළුවා නම් හරි සතුටින් ඉන්නවා ඔයාලා දන්නවද ඇයි කියලා මේ ජිරාෆ් යාළුවා මේ ගහතරමටම උසයිනේ ගොඩක් ඉතින් මේ ගහේ තියෙනවනේ රසම රස ගෙඩි జాතියක් ඉතින් එයාට පුළුවන් එයා ගහතරමටම උසයිනේ ඒ හින්දා මේ ගහේ ගෙඩි ටික හොඳට කන්න පුළුවන් එයාට හැබැයි මෝ යාළුවට මොකද වෙලා තියෙන්නේ එයා ගොඩක් උස නැහැනේ එයා මිටි අන්න ඒ නිසා දැන් එයාට මේ ගෙඩි කන්න බැරුව තමයි එයා දුකින් ඉන්නේ හරිද ඉතින් එයාත් අර වගේ උස වුණා නම් ගෙඩි ටික කන්න පුළුවන් වෙනවනේ නේද හැබැයි ඉතින් එයා මිටි හරි ඉතින් දැන් ඔන්න අපි බලමු මං ඔයාලට දැන් මේ කියලා දුන්න කතන්දරෙන් ඔයාලට පොඩි දෙයක් ගැන තමයි අද කියලා දෙන්න ලෑස්ති වෙන්නේ බලන්නකෝ දැන් මං ඔයාලට මුලින්ම කිව්වා මේ ජිරාෆ් යාළුවා මේ ගහ තරමටම උසයි කියලා නේද හැබැයි මෝ යාළුවා අර ගහ තරමට මුස නැහැනේ නේද එයා මිටි කියලා මම කිව්වා ජිරාෆ් යාළුවා උසයි මෝ යාළුවා මිටි ඒ නිසා එයාට ගෙඩි කන්න බෑ කියලා කිව්වා මම නේද වා එහෙනම් මං අද ඔයාලට කියලා දෙන්නේ මොකද්ද දන්නවද උස දේවල් මිටි දේවල් කියලා අපි අඳුනගන්නේ කොහොමද උස දේවල් මිටි දේවල් කියන දේ තමයි මං අද ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ තේරුණාද හරි එහෙනම් දැන් ඔන්න මම ඔයාලට පොඩි දේවල් ටිකක් පෙන්නනවා මේවා අපේ ගෙවල් වලත් තියෙනවා අපි ඉස්කෝලේ යද්දී අරගෙන යන දේවලුත් තියෙනවා ඒ වගේ දේවල් ටිකක් තමයි මම දැන් ඔයාලට පෙන්නන්නේ හරිද මුලින්ම බලන්න මේ මොනවද තියෙන්නේ කියලා ඔයාලා දැකලා තියෙනව නේද බීම බෝතල් දෙකක් තියෙනවා හැබැයි මොකද වෙලා තියෙන්නේ එක බෝතලය එක උසයි නේද එතකොට වැඩිපුර ගොඩක් බොන්න පුළුවන් ටිකක් උසයිනේ අනිත් එක පොඩි මින් ඒකින් අපිට චුට්ටයි බොන්න පුළුවන් ගොඩක් බොන්න බෑ මිටි එක නේද මේ බෝතලේ උසයි අනිත් බෝතලේ මිටි හරි එහෙනම් ඔන්න මං තව දෙයක් පෙන්නනවා මේක නම් ඔයාලා හොඳටම දන්නවා දැන් ඔන්න ඔයාලා කඩේට ගිහිල්ලා අලුතෙන්ම ගන්නකොට මෙන්න මේ පැන්සල් කොහොමද තියෙන්නේ මෙන්න මේ වගේ උසට තියනා නේද හැබැයි ඉතින් ඕක ටික දවසක් ඉස්කෝලේ අරන් ගිහිල්ලා උල් කරලා උල් කරාට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ පැන්සල වගේ මිටි වෙනවා නේද මේ පැන්සල අපි කඩින් ගන්නකොට හොඳට උසට තියෙනවා හැබැයි මේ පැන්සල අපි තව ටික දවසක් උල් කරලා ලියලා එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ පැන්සල වගේ මිටි වෙනවා එතකොට මේ පැන්සල උසයි මේ පැන්සල මිටි හරි මොන්න මම තව දෙයක් පෙන්නනවා බලන්න මේ මොකද තියෙන්නේ කියලා වීදුරුවක් තියනවා නේද අපි මොකටද මේක ගන්නෙ වතුර බොන්න නේද වතුර බොන්න එක එක දේවල් බීම මොනවා හරි ඔය වගේ දේවල් බොන්න තමයි මේ වීදුරු ගන්නෙ හැබැයි මොකද වෙලා තියෙන්නේ බලන්න දැන් එක වීදුරුවක් උසයි නේද ඒකට අපිට
වතුර ගොඩක් දාන්න පුළුවන් ඒ උසයිනේ. ඒ වුණාට අනිත් වේදුර කොහමද? ඒක මිටි. ඒකට වතුර දාන්න පුළුවන් චුට්ටයි. ඇයි ඒ මිටිනේ? මේ වේදුර උසයි, මේ වේදුර මිටි. හරි. ඔන්න මම එහෙනම් ඔයාලට උස දේවල් මොනවද? මිටි දේවල් මොනවද කියලා ටිකක් ඉතින් පෙන්නවා නේද? ඔය වගේ තව ගොඩාක් දේවල් තියෙනවා උස සහ මිටි කියන. හරි එහෙනම් මම දැන් ලෑස්ති වෙන්නේ ඔයාලට තව රූප ටිකකුත් පෙන්වන්න. බලන්නකො මොනවද තියෙන රූප කියලා. හා මෙතන තියෙනවා මොනවද? ගස් දෙකක් තියෙනවා නේද? මම අර කිව්වා වගේ එක ගහ ගොඩක් උසයි නේද? හැබැයි අනිත් ගහ ඒක මිටි නේද? එක ගහක් ගොඩක් උසයි, අනිත් ගහ මිටි. හරි. තවත් එකක් තියෙනවා. බලන්නකො ඒ මොකද්ද කියලා. හා ඒක ගෙදර ওই තාත්තලා නේද? මේ ගෙදර තියෙන එක එක වැඩවලට කොහෙට හරි අපිට නගින්න ඕමනා වුණාට පස්සේ එහෙම පාවිච්චි කරන දෙයක් නේද? මොකද්ද? ඉනිමග. ආ එකක් තියෙනවා ගොඩාක් උස තැනකට නගින්න උස්සම උස ඉනිමගක් නේද? තවත් එකක් තියෙනවා ටිකක් පොඩි තැනකට පොඩ්ඩක් උස තැනකට නගින්න මිටි. මිටි ඉනිමගක් තියෙනවා. හරි. එහෙනම් දැන් ඔන්න ඔයාලා ඇත්තටම තියෙන දේවලුත් බැලුවා, රූපවලනුත් බැලුවා නේද? කතන්දරේකුත් ඇහුවා. දැන් එහෙනම් මං හිතනවා ඔයාලට පුළුවන් ඇති උස මිටි කියන දේවල් හඳුන ගන්න නේද? දැන් බලන්නකෝ ඔයාලා ගෙදර ඉන්න මිටි අයනේ නේද? ඇයි එහෙම කියන්නේ? අම්මයි තාත්තයි දිහා දැන් ඔයාලගේ අක්කලා අයියලා ගෙදර ඉන්නවා නම් ඔයාලා ටිකක් ඔළුව උස්සලා නේද? ටිකක් උඩ බලලා නේද එයාලා දිහා බලන්නේ? ඒ ඇයියේ? එයාලා ඔයාලට වඩා උසයිනේ නේද? ආ ඒ නිසා ඔයාලා තාම මිටිනේ, උස නැහැනේ ගොඩක්. ඒ නිසා එයාලා දිහා බලන්නේ ටිකක් ඔළුව උස්සලා නේද? එයාලා උස හින්දා. ආ එහෙනම් අම්මලා තාත්තලා ඔයාලට වඩා උසයි නේද? ගෙදර අයියලා අක්කලා හැම ඔයාලට වඩා උසයිනේ නේද? ඔයාලා තාම මිටි. ආ ඒ වගේ තමයි මන් දැන් මේ පෙන්නපු දේවලුත් නේද? හරි එහෙනම් මං හිතනවා පුතේ ඔයාලට අද මම මේ කියලා දීපු දේවල් චුට්ටක් හරි තේරෙන්න ඇති කියලා නේද? ඉතින් අම්මලත් දැන් මේ ගෙදර තියෙනවන එක එක දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ටිකක් තව දරුවන්ට අරගෙන ළඟට අරගෙන මේ උස මිටි කියන දේවල් තව චුට්ටක් පෙන්වන්න, අවබෝධ කරගන්න යාලට තව ටිකක් උදව් කරන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ වගේ පැවරුම්පත් ටිකක් හදාගෙන තියෙනවා. ඉතින් අම්මලා මේ වගේ පැවරුම්පත් ටිකක් මේ දරුවන්ට හදලා දෙන්න, හදලා දීලා මිටි රූපේ පාට කරන්න, උස රූපේ පාට කරන්න, ඒ වගේ දේවල් ටිකක් පැවරුම් හදලා දෙන්න. ඉතින් තවත් දවසක මේ වගේ පාඩමක් මම ඔයාලට අරගෙන එනකම් හැමෝටම සුබ දවසක්.